මේ පුවත් සටහන දූෂණ අක්‍රමිකතා ඒ වගේම අල්ලස් ලබා ගැනීම මෙවැනි දේවල් වැළැක්වීම පිළිබඳව මේ දිනවල ඉතාම වැඩි අවධානයක් යොමු වෙනවා ඒ සම්බන්ධ නීති රීති ශක්තිමත් කිරීම අල්ලස් පනත ශක්තිමත් කිරීම මේ ආදී කරුණු කාරණා පිළිබඳවත් වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා ඒ කටයුතු කොයි විදිහටද සිදුවන්නේ දූෂිතයන්ට අල්ලස් ලබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත් කරමින් අපේ රටේ පාලනේ වඩාත් යහපත් අතකට ගෙනියන්නට මේ අංශයෙන් ලබා දෙන දායකත්වයේ කොහොමද ඒ පිළිබඳව අද දවසේදී පුවත් සටහන විශේෂ සාකච්ඡාවෙන් අවධානය යොමු කරනවා අද සාකච්ඡාවට සහභාගී වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සාකච්ඡාව මෙහෙවන්නේ අපේ නියෝජිත මහේෂ් සේනානායක මේ මගේ අත ඇතුළේ තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒ කියන්නේ අපේ රටේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පනත මේ පනතේ තිබෙන බොහෝ වගන්ති බොහොම පැහැදිලි ඒ වගේම දඬුවම් බොහොම දරුණි කෙසේ වෙතත් අවාසනාවකට අල්ලස් සහ දූෂණ පිළිබඳ අපේ රටේ තිබෙන තත්ත්වයේ පිළිබඳ අපට සතුටු විය නොහැක ඒකට හේතුව අල්ලස් සහ දූෂණ වලට ජනතාව සහ යම් යම් බලයේ තියෙන උදවිය හොරු වී තිබීම අද අපි තීරණය කරා මේ පිළිබඳ කතා කරන්නට මේ කොමිෂන් සභාවේ බලය ඇති පුද්ගලයා එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සමග අධ්‍යක්ෂ ජනරාල්තුමනි දැන් මේ පනත බොහොම දරුණු පනතක්ද දරුණු නම් ඇයි අපිට අල්ලස් දූෂණ පිළිබඳ අසන්නට ලැබෙන්නේ මානව සංහතිය බිහිවුණු දා පටන්ම මිනිස්සු තෘෂ්ණාවෙන් පෙළෙනවා කතරම් දරුණු නීති ලෝකයේ ඕනම රටක තිබුණත් ප්‍රතිඵලයක් නැහැ මිනිසුන්ගේ තෘෂ්ණාව නැති කරන්න බෑ. ඒ නිසා මිනිස්සු හැම වෙලෙම අවස්ථාව ලදවහම මේ ආසාව පස්සේ පන්නනවා. අපි මේ නීති දාලා තියෙන්නේ මොනවටද? අපි හිතනවා නීති සම්පාදකයෝ හිතුවා වරදක් වුණාට පස්සේ විමර්ශනය කරලා මහාන්සි වෙලා විමර්ශනය කරලා තවත් මහාන්සි වෙලා නඩුව පැමිණිල්ලේ කරලා උසාවියේ සාධාරණ සැකින ඔබට ඔප්පු කරාට පස්සේ විත්තිකාරයෝ වරදකාරයෝ වුණොත් සමාජය ඒ ඇතිවන බය හින්දා ආයේ අල්ලස් ඉල්ලන්නේ නැතුයි කියලා. ඒකේ අම සත්‍යයක් ඇති. නමුත් සාක්ෂි හොයාගන්න එක සාක්ෂි හොයාගෙන උසාවි කිදිරියේ සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කරන එක ඒක ඉතාමත්ම අමාරු කාර්යයක්. ඒ නිසයි කවදාවත් මේක ඉවරවන්නේ නැත්තේ. ඔබතුමා කියන්නේ සාක්ෂි සොයා ගැනීමට අපහසුයි කියන එක ඔබතුමා අදහස් කරන්නේ දැන් මේ පැමිණිලි කරාට පැමිණිලි වලට සාක්ෂි සැපීමේ දුර්වලතාවයක් නැත්නම් ඊට මැලිකම ජනතාව දක්වනවා කියලාද? හා නෑ මෙහෙම නේද. දැන් අල්ලසක් කියලා කියන්නේ මොකක් හරි දෙන තුටුපඳුරක්. ඒ තුටුපඳුර මුදලක් වෙන්න පුළුවන්, වෙන වාසියක් වෙන්න පුළුවන්, ලිංගික පහසක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම තුටුපඳුරක්. තුටුපඳුරක් කාට හරි දෙනකොට අල්ලස් කොමිසමේ නිලධාරීන් එතන ඉන්නවා නම් ඒ මොහොතේම අපි ෂණයකින් අල්ල ගන්නවා. එතකොට පැමිණිලි කාර්යාලයේ සාක්ෂි තියෙනවා. පැමිණිලි කාර්යාලය කියන සාක්ෂිය තහවුරු වෙනවා. අල්ලස් කොමසාරිස් අපේ කොමිසමෙන් සභාවේ නිලධාරියා විසින් ඒ සාක්ෂිය තහවුරු කරනවා. ඒ වගේ අවස්ථාවලදී නඩුවක් ඔප්පු කරන්න තියෙන ඉඩකඩ හරීම වැඩි. නමුත් අපිට හම්බ වෙන්නේ එහෙමම නඩු නෙවෙයි හැම වෙලේම. සමහර වෙලාවට අපිට අල්ලස් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ සිද්ධිය වෙලා මාස ගානාවට පස්සේ. සිද්ධිය වුණාට මාස ගානාවට පස්සේ තියෙන එකම එක සාක්ෂිය පැමිණිලි කාර්යා කටින් කියන සාක්ෂිය පමණයි. ඒ පැමිණිලි කාර්යා කටින් කියන සාක්ෂිය ඔප්පු කරගන්න වෙනත් ලේඛනගත හෝ ඉලෙක්ට්‍රොනික සාක්ෂියක් බොහෝ වෙලාවට නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී හරි අමාරුයි අපිට අධිකරණයක් ඉදිරියේදී අධිකරණයේ මනස සහිමකටපත් කරන්න. මංචි සමග විශාරද හර්ෂණ දිසානායක ඒක පුද්ගල කී ප්‍රස්ස නඩුවල්දී එහෙම සාකික හරියකරි ඉන්නවා. නමුත් දූෂණ නඩු ඊට වඩා හාත්පසින්ම වෙනස්. විශේෂයෙන්ම හැම වෙලේම චෝදනාවක් තියෙනවනේ මේ පොඩි පොඩි මිනිස්සු තමයි අහුවෙන්නේ ලොකු ලොකු මිනිස්සු ඇයි අහුවෙන්නේ නැත්තේ කියලා. ඔය පොඩි පොඩි මිනිස්සු කවුද? විශේෂයෙන් පොඩි පොඩි මිනිස්සු කියන්නේ එක්කෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන කෙනෙක්, ග්‍රාම සේවක කෙනෙක්, පොලිස් ධාරි මහත්මයෙක්, විදුහල්පති කෙනෙක්, තාක්ෂණික නිලධාරියෙක්. ඒකට පොඩි පොඩි අය වෙන්න ඇති. නමුත් බලන්න ඒකින් ඇති වෙන බලපෑම. ඒ වගේ පොඩි අය කියන අල්ලසක කවුද විඳිත වෙන්නේ? කිසි දෙයක් කරගන්න බැරි මේ සැරේ මේ රටේ හද්ද පිටිසර ඉන්න සාමාන්‍ය ගැමියෙක්. ඒ ගැමියා වෙනුවෙන් අපි කන් දිහන් නැතුව
ඒක නඩුවක් නෙවෙයි කියලා පැත්තක දැම්මොත් ගැමි ජනතාවට මින්පස්සේ මොකද වෙන්නේ? අපේ අල්ලස දූෂණය ජනගත වෙනවා රජයේ කාර්යාලවල. මම ඒක අදහස් වෙන්නේ නැහැ දැන් ජනගත වෙලා නැහැ කියන එක. නමුත් තව දුරටත් අපි ඒකට උල් පන්දම් දුන්නා වෙනවා. ඒ නිසා පොඩි පොඩි විමර්ශනත් කරන්න වෙනවා. නමුත් ඒ ඇවිල්ලා අල්ලස් නඩුව. නමුත් ප්‍රමුඛ පලේ අය බලපොළොම් කාර්යෝ මුදල් ඒ විදිහට අතින් ගන්න නැහැ. අතින් ගන්න අවස්ථාවකදී තමයි අල්ලස් කොමසාරිස් කාර්යාලයට කමිෂන් සභාවට පැමිණිලා කරොත් අපිට පස්සේ දවසක මුදල් දෙන අවස්ථාවේ එතනම ඉඳලා ඒ පුද්ගලව අතරමං පුළුවන්. නමුත් බලපුළුවන් කාර්යෝ එච්චරම මෝඩ නැහැ. ඕන් සටකපට ඕන් සල්ලි අත තියන්නේ අත ගන්නෙත් නැහැ. ඕන්ට ඒ සඳහා වෙන ක්‍රමවේද තියෙනවා. ඒ නිසා හැම වෙලේම ඔය ඉහළයි සම්මත අය අල්ලස් කියන ගොදුරට ලේසින් හවෙන්නේ නැත්තේ. ලේසින් හවෙන්නේ නැත්නම් අපි කොහොමද ඔවුන්ට විරුද්ධ අල්ලස් නඩුවක් දාන්නේ? ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒව ඒ අය වෙනුවෙන් ක්‍රමවේදයක් නීතිම හදලා තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි වත්කම් නීතිය. අල්ලස් පිළිබඳ නඩුවක් පැවරීමේදී ඒ අවස්ථාවට තමුන්නාංශ නිලධාරීන් එතන සිටියම යුතුයිද? සිටිය යුතුම නෑ. හැබැයි සිටියොත් අධිකරණයක් ඉදිරියේ නඩුවක් ඔප්පු කරන එක හරි පහසුයි. නමුත් අල්ලස දීලා මාස ගානකට පස්සේ අපිට ඇවිල්ලා කිව්වොත් අපිට උසාවියේ ඉස්සරහා ගෙනියන්න තියෙන්නේ ඒ පැමිණිලි කාර්යය කියන සාක්ෂිය විතරයි. නමුත් බලන්න මිනීම් මරපු නඩුවක් ගන්නකෝ. මිනීම් නඩුවක් තියෙන්නේ එක සාක්ෂිකාරයක් විතරයි. නමුත් ඒ සාක්ෂිකාරය කියන සාක්ෂිය අපිට විද්‍යාත්මකව තහවුරු කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සාක්ෂිකාරය කියනවා මේ මියගිය පුද්ගලයාට අහවල් පුද්ගලයා විත්තිකරු අඩි 10ක දුරක ඉඳන් වෙඩි තියෙන මං දැක්කා. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන වෛද්‍යවරයාට කියන්න පුළුවන් නෑ මේක හිසට ළඟටම ඇවිල්ලා පැහැදිලිව වෙඩි තියලා තියෙන්නේ. එතකොට අර සාක්ෂිකාරය බොරුයි කියන එක පැහැදිලිව මෙතන ඔප්පු වෙනවා. නමුත් අල්ලස දුන්නයි කියන නඩුවක එහෙම වෙනත් පරිවර්ෂණය සාක්ෂි නෑ හොයාගන්න. ඒ නිසා බිරිසුතුමලා බොහෝ වෙලාවට ටිකක් පැකිලෙනවා. හොඳයි. ඒ වගේම අධ්‍යක්ෂ ජනතුමනි මම විශ්වාස කරනවා දැන් අපේ රටේ ජනතාවත් පුරුදු වෙලා තිබෙනවා අල්ලසක් දීලා හෝ තමන්ගේ වැඩේ කරගන්නට. යම්කිසි ආයතනයක කාර්යක්ෂමතාවයේ මද බවක් තිබෙනවා නම් ආයතනයේ ප්‍රධානියාට ඒ පිළිබඳ පැමිණිලි කරනවට වඩා කීයක් හෝ අතමිටමලෝලා දීලා වැඩක් කරගැනීමේ පුරුද්ද අපිට තිබෙනවා. එතකොට මේ මහජනතාව විදිහට අපිත් මේ තත්ත්වයට වග කියන්නට ඕනි නේද? ඔබතුමා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මම මේ ප්‍රශ්නෙට මේ විදිහට උත්තර දෙන්නම්. අල්ලස් දූෂණ තුරන් කිරීම සඳහා ලෝකයේ කොමිෂන් සභාවල් පිටවල් තියෙන රටවල් කීපයක විතරයි. එකක් තමයි ලංකාව, මැලේසියාව, හොංකොං. මේ ඔක්කොම එක්සත් රාජධානියේ යටත් විජිතයන්ව සිටිය බ්‍රිතාන්‍ය කිරීටේ යටත් වෙන රටවල්. ඉතින් මම ඇහුවා යුරෝපීය රටවල්. ස්කැන්ඩිනේවියන් රටවල් වල නියෝජිතයන් ආවා මේ අවුරුද්දේ ජූනි මාසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූෂණ විරෝධී සම්මේලනයට සහභාගී වෙන්න ඕස්ට්‍රියාවේ වියෙනා නුවරට. මටත් මේක හරි ප්‍රශ්නයක්. හැබැයි ඒකට ඉන්නේ අල්ලසෝ දූෂණ තුරන් කරපු ලැයිස්තුවේ ලෝකයේ පිරිසුදුම රාජ්‍යයන් අතර ඉහළම තලව තමයි ඔය තියෙන රටවල් ඉන්නේ. මොන රටවල්ද? ස්කැන්ඩිනේවියන් රටවල්. මම ඇහුවා කිසිම කොමිෂන් සභාවක් නැතුව කිසිම ආයතනයක් අල්ලස දූෂණ තුරන් කරන්න නැතුව ඔබේ රට කොහොමද අල්ලස දූෂණ තුරන් කළ තියෙන්නේ? ඔහු දුන්න උත්තරය අපි ඔක්කොටම වැදගත්. ඔහු කිව්වේ සහෝදරයා අපේ රටේ අල්ලසෝ දූෂණයට එරෙහිව හෘදය DNA එක මුළු ජනතාවගේම දරුවන්ගේම මුළු ප්‍රජාවගේම පුංචි කාලේ ඉඳන්ම ජනගත වෙලා තියෙනවා. ඒ නිසා ඒකට අමුතුවෙන් උගන්නන්න ඕනේ නැහැ මේක වැරදි ක්‍රියාවක් කියන එක. ඒකට අමුතුවෙන් පොවන්න දෙයක් නැහැ. ඒ කට්ටේ පුංචි කාලේ ඉඳන්ම ඒ විනයට ඒ සංස්කෘතියට හදගත වෙච්ච ජන්මගත වෙච්ච පුරුද්දක් එකට තියෙනවා. ඒ කට්ටේ කෙලින් වැඩ කරන මිනිස්සු. එහෙනම් අපිට හොඳ උත්තරයක් ඔබතුමාගේ ප්‍රශ්නෙට යන්න. අපි පුංචි කාලේ ඉඳන්ම පුංචි ළමයාට දකින්න හම්බෙන්නේ මොනවද? අම්මා තාත්තා ගුරුවරයාට තෑග්ගක් දෙන එක. අම්මා තාත්තා හැම තැනම ගිහිල්ලා යදලා තෑග්ග දෙනවා. මේ දකින පුංචි ළමයාම තමයි කවදා හරි දවසක රජයේ සේවකයෙක් වුණොත් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ අල්ලස දූෂණය තුරන් කරන්නට නම් නඩු විතරක් දාලා හරියන්නේ නැහැ. අපිට පුංචි ළමයාගෙන් මේ අල්ලස දූෂණය තුරන් කරන්න වෙනවා. ඕන් කෙලින් කතා කරන ජනතාවට පත් කරන්න ඕනේ. අපේ රටේ ආගම් කොච්චර තිබුණත් මට හරි සැකයි මෙන්න මේ පණිවිඩය ওই ආගමික දේශන තුලින් ජනතාව අතරට යනවද කියලා. හොඳයි අධ්‍යක්ෂතුමනි මට
කෙටි පිළිතුරක් ලබා දෙන්න. දැන් අල්ලස් ලබා ගැනීම වගේම අල්ලස් දීම කියන්නේ නරක පුරුද්දක් නේ. ඒකනේ ස්කැන්ඩිනේවියානු රටවල් එහෙම හොඳ වෙලා තිබෙන. හැබැයි ඒ තත්ත්වයට ඇවිල්ලා තිබෙන. හැබැයි අපි අල්ලසක් දෙන්නට අපි මැලි වෙන්නේ නැහැනේ. එතකොට Tamanට යම් කිසි අනුග්‍රහකත්වයක් සම් කිසි උදව්වක් කරපු කෙනෙකුට ත්‍යාගයක් දීම වැරද්දක්ද? සම්පූර්ණ වැරද්දක්. මොකද මොහොතකට හිතන්න අපේ ළමයේගේ අම්මා කෙනෙක් මේ අවුරුද්දේ පන්තියේ ගුරුතුමියට අහිංසක ලෙස තෑග්ගක් දෙනවා. ඒක සාමාන්‍ය වෙන දෙයක්. සාමාන්‍ය වෙන දෙයක්. ඊට පස්සේ මේක දකින්න පන්තියේ අනිත් ළමයාත් මොකද කරන්නේ? තව තෑග්ගක් දෙනවා. හැබැයි තෑග්ග දැන් මොකද කරන්නේ? ඊට වඩා ටිකක් හොඳ තෑග්ගක් එනවා. මේක දකින්න තුන්වෙනි ළමයා මොකද කරන්නේ? ඊට වඩා හොඳ තෑග්ගක් දෙනවා. දැන් මුලින්ම පන්තියේ ගුරුතුමිය හරි අහිංසකයි. මේ තෑග්ග ගන්නවා. හැබැයි මේක බොහොම ශ්‍රේණිගත විදියට තොග පිටින් හම්බෙන්න ගත්තම අන්න එන විනාශකාරී රකුසගේ මනසට එනවා. ඊට පස්සේ අවුරුද්ද ඇය මොකද කරන්නේ? ඇය බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙලා ඇයට දැන් තෑග්ග කෙලින් ඉල්ලන්න බෑ. ඇය මොකද කරන්නේ? පන්තියේ වටපිට බලලා යමක් ක්‍රමක් හයියක් තියෙන දෙමව්පියෝ දෙතුන් දෙනෙක් දාගන්නවා සංගමයක් හදාගෙන. දෙමව්පියන්ගේ සංගමය හදාගෙන. ඔවුන් තමයි මේ ගුරුතුමියට ලබන අවුරුදු දෙන්නේ. ගිය අවුරුද්දේ බස් එකේ මේ තෑගි දෙක තුන අරන් ගිය ගුරුතුමිය ලබන අවුරුද්දේ තෑගි අරන් යන්නේ වාරි භාගයේ අවසන් වෙලා වෑන් එක. අන්න ඒක තමයි පුංචි තෑග්ග වුණත් දෙන්න හොඳ නැහැ කියන්නේ. මන්ට මං හොඳ අත්දැකීමක් දෙන්න. භූතානය ලෝකයේ අල්ලස් දෝෂෙන් තුරන් කරපු ලයිස්තුවේ ඉහළම ඉන්නේ 30 වෙනි තැන ඉන්නේ. භූතානය අපි ඉන්නේ 95. අපිටත් දුප්පත් රටක්. මම ওই අන්තර්ජාතික සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න ගියාම භූතානයේ කොමසාරිස්තුමියයි හම්බුණා. කොමිසමේ කොමසාරිස්තුමියක් ඉන්නවා. හම්බෙලා මගේ සුවදත්තය පළකරන ලංකාවෙන් අරන් ගියේ මම තේකොළ පෙට්ටියක් එතුමියට දුන්නා. එතුමියට දුන්නම එතුමිය කිව්වා මම දන්නවා ඔයක හොඳ ඉතින් දෙන විත්තිය. මේක කිසිම වටිනාකමක් නැහැ. නමුත් අපේ රටේ හැටියට අපිට මෙහෙම තෑගි ගන්න බෑ. අඩුවානේ මෙහෙම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හරි හම්බෙනවා නම් මම මේක දැක්ක ගත්ත ගමන් මං ගිහලා කොමිසමට වාර්තා කරන්න ඕනේ මම මෙහෙම තෑග්ග ගත්තා කියලා. ඒකිනේ ඔවුන් ලෝකේ සන්තෝෂතම ජාතිය බවට භූතාන් ජාතිය පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ සංස්කෘතිය දෙවෙනේ අපි කවදාද ජනගත කරන්නේ? මේ මාධ්‍යයට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන්. අපරාධයක් වුණාට පස්සේ හඹාගෙන ගිහිල්ලා සාක්ෂි හොයාගෙන අරු ගානකට පස්සේ නඩු කරන්නවට වඩා හොඳයි ඒ අපරාධය සිද්ධ වෙන්න තියෙන අවකාශය සහ මුලින්ම හරි තරමත් දුරට හරි තුරන් කරනවා. හොඳයි. මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව පසුගිය කාලයේ පුරාවට බොහොම සක්‍රීයව සිටිනවා අපි දැක්කා. මොකද ඒකට හේතුව අපිට නොයෙකුත් ප්‍රවෘත්ති නොයෙකුත් සිද්ධීන් පිළිබඳ වාර්තා කරන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම ඔබතුමා බොහොම හොඳ කතාවක් කව බල ඇති උදවිය. ගොඩක් වෙලාවට මේ වයිට් කොලර් ක්‍රයිම්ස් සුදු කරපට මේ දූෂණ වලට එළඹෙනවා. මම එතන ඉන්න කලින් අසන්නට කැමති දැන් අපේ රටේ මූලික අයිතිවාසිකම් නඩුවක් FR කේස් එකක් කියලා අපි කියන සාමාන්‍ය භාෂාවෙන් ගොනු කිරීමට උපරිම අධිකරණයට එන්නට ඕනි. ගමේ ඉන්න අහිංසක මිනිස්සුයා රුපියල් 1000ක් 2000ක් හොයාගෙන නීතිතේ මහත්යෙක් කොළඹට ඇවිල්ලා හොයලා පුදුම අඩන්තෙට්ටමට ලක් වෙනවා. මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන්නට යයි මේදී. අල්ලස් සහ දූෂණ පිළිබඳ කතා කරද්දිත් නීතිතුමනි අපේ ගමේ නැත්තම් ඈත පිටිසර සිටින උදවියට තමන්ගේ පැමිණිල්ල ගොනු කරන්නට කොළඹට එන්නට ඕනි නේද? ඒක සාධාරණ තත්වයක් නොවේ නේද? ඔබතුමාගේ ප්‍රශ්න ඉතාම කාලිතයි. කිසිම විවාදයක් නැහැ. ඕන් නගරට එන එක හරිම කටෝරයි, දුෂ්කරයි. නමුත් අපිට ගමට කිට්ටු තැනක අල්ලස් කොමිෂන් සභාවේ නියෝජිත ආයතනයක් පිහිටවන්න පුළුවන් නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන පරමාදර්ශී ලෝකය. නමුත් වර්තමානයේ තත්ත්වය මොකද්ද? මේ අල්ලස් කොමිෂන් සභාව පනතා 1954. එතකොට තිබුණේ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තු. මේ කොමිෂන් සභාව පිහිටුවේ 94. දැන් 94 ඉඳන් අවුරුදු 23ක් ගත වෙලා. මේ වෙනකොට අපේ විමර්ශකයන්ගේ ප්‍රමාණය කීයද? 200යි. තව පුරප්පාඩු 200ක් තියෙනවා. එතකොට දැන් අපිට 200ක් ඉන්නේ මිලියන් 22ක ජනතාවකට. මැලේසියාවේ ඉන්න මිලියන් 30ක් අපිට වඩා තව 125ක් විතර වැඩි. ඔබ දන්නවද ඔවුන්ගේ විමර්ශකයන්ගේ සංඛ්‍යාව 1500ක් ඉන්නවා. 1500ක්. අඩු ගානේ 125ක් අඩු කරොත් 1250000ක් ගියමුකෝ. ඉතින් අපිටත් එහෙනම් හරින අඩු ගන්න 800 900ක් මේ වෙනකොට ඉන්න එපා. ඉතින් අපිට මේ කොළඹ හරි මේ දේ කරගෙන යන්නේ 1000කුත් ප්‍රශ්න ඇතුව. අපිට මේ මොහොතේ මේ තියෙන තත්ත්වයටද සම්පත් යටතේ විමධ්‍යත කිරීම ගැන කිසිසේත්ම හිතන්න බෑ. අපිට හැබැයි පැමිණිලි කිරීම සඳහා ඊයේ පෙරේද අපි අලුත් වෙබ් අඩවියක් නිකුත් කරා. ඒ වෙබ් අඩවියේ ක්‍රම 8ක් හඳුන්වලා දීලා තියෙනවා.
එක ක්‍රමයක් තමයි මෙහෙට ඇවිල්ලා පැමිණිලි කරන එක. ඊළඟ ක්‍රමයේ තමයි ලියුමකින් අපිට දන්නන එක. ඊළඟ ක්‍රමයේ තමයි දුරකථන පණිවිඩකින් දන්නන එක. ඊළඟ ක්‍රමයේ තමයි ඕන්න පුළුවන් SMS එකක් එවන්න. ඊළඟ ක්‍රමයේ තමයි ෆැක්ස් එකක් එවන්න. ඊළඟ ක්‍රමයේ තමයි අපේ වෙබ්සයිට් එක තුල තියෙන ඔන්ලයින් ෆෝම් එකක් තියෙනවා. ඒ ෆෝම් එකේ පොරවලා පැමිණිලි වන්න පුළුවන්. ඊළඟ ක්‍රමයේ තමයි ඔවුන්ගේ පැමිණිල්ල කටහඬ ඔවුන්ගේ ජංගම දුරකථනය හරහා ඔවුන්ට පැමිණිල්ල ලයිව් කරන්න පුළුවන්. යාවත් කාලීන කරලා සජීව කරන්න පුළුවන්. එහෙම නැත්නම් රෙකෝඩ් එකකින් රෙකෝඩ් කරලා ඔවුන්ගේ පැමිණිල්ල අපිට එවන්න පුළුවන්. හැබැයි එහෙම කළත් මතක තබා ගන්න ඕනේ වැඩිදුර පැමිණිල්ලක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවකද ඔහුට කොළඹට ගෙන්න ගන්න සිද්ධ වෙනවා. ඔතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මුලින්ම ඔහුට උනන්දුව තිබ්බට පැමිණිල්ල කරන්න නඩුව යන්නේ තව අවුරුදු 5-6කින්. 5-6කින් හරි ගියොත් ඒක ලොකු ජයග්‍රහණයක්. නඩුවට යනකොට ඔහු එන්න ඕනේ බස් එකේ. කොළඹ ඇවිල්ලා නවතින්න ඕනේ, කන්න බොන්න ඕනේ. ඒ වෙලාවේ ඔහුට ඉන්නේ එකම එක ගලුම්කාරයයි. කවුද ගලුම්කාරයා? ඔහු නඩුව පවරපු විත්තිකරු විතරයි. ඒ විත්තිකරුත් එක්ක විත්තිකරුගේ මුදලින්ම විත්තිකරුගේ වාහනේ ඇවිල්ලා විත්තිකරුගෙන් කෑම කාලා විත්තිකරුත් එක්ක එකට ඉඳලා පහවදා උදේ ඇවිල්ලා සාක්‍ය කූඩුවට නැගලා ඔබ හිතනවද විත්තිකරු හිරේ යවන්න තත් උදයි කරයි කියලා. එතුමා බොහෝම ප්‍රායෝගික තත්වයක් මේ ඇත්තක් මේ රටේ ජනතාවට එලි කරන්නේ. හොඳයි, ඔබතුමා අවංකවම පිළිගත්ත විමර්ශකයන් සිටින 200ක් පමණ කියලා. එතකොට අද කාලේ දූෂණ අල්ලස් පිළිබඳ සිදින් දිහා අපි අවධානය යොමු කරපුවාම අධ්‍යක්ෂකතුමනි අපි දකිනවා මේවා බොහොම සංකීර්ණ, විශේෂයෙන් වයිට් කොලර් ක්‍රයිම්ස් කියන ඒවා. එතකොට අලුතෙන් අය බඳවා ගන්නවා වගේම අලුත් පරිචයක් නැත්තම් බුද්ධි මට්ටම් තිබෙන නැත්තම් කුසලතාවෙන් තිබෙන විමර්ශකයන් තමුන්නාන්සේ බඳවා ගත යුතුයි නේද? ඒ සඳහා ඔබතුමාට රජයෙන් ලැබෙන අනුග්‍රහකත්වය කොහොමද? ඔබතුමා ඉල්ලීමක් රජයෙන් කරලා තිබෙනවද මේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා? 1994 අල්ලස් ස්වාධීන අවිසන් කොමිෂන් සභාව පීඩන අවස්ථාවේ ඒක ඡන්දයට මාස දෙකකට කලින් දුන්න ප්‍රතිඥා පරිදි ඡන්දේ අවසන් වන 1994 මාස දෙකකින් පිහිටෙව්වා. ඔවුන්ට ස්වාධීන විමර්ශකයන් හිටියේ නැහැ. ඉතින් සිදු වුණේ මොකද්ද? පොලිස් දෙපාර්තමේන්තුවෙන් අතමාරුවට ගන්න. සාමාන්‍ය වචන වලින් කියවනා නම් අර සෙකන්ඩ් මන් කියන්නේ. ඒ ගත්තේ අනුයුක්ත කිරීම. එදා නම් 200ක් ගත්තේ නැහැ. හරි. ඊට පස්සේ කට්ටි වැඩි කරලා අද වෙනකොටත් අපි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ගන්නෙ. මම පුහුණු වීම සඳහා මැලේසියාවෙන් හොංකොං වලින් ආධාර ඉල්ලුවා. ඒ කට්ටියගේ පළවෙනි ප්‍රශ්නය, ඔබේ රටේ තවමත් මේ විමර්ශනය කරන්නේ පොලිස් ධාරින් නේද? කොහොමද එහෙම දේවල් කරන්නේ? ඔවුන්ගේ රටේ විමර්ශනය කරන්නේ කවුද? ගණකාධිකාරිවරුන්, ඉංජිනේරුවරුන්, ඒ වගේම ගිණුම් පිළිබඳ විශේෂඥයෝ, ඒ වගේම නාන බොන් පිළිබඳ විශේෂඥයෝ, ඒ වගේම ව්‍යාපාර පරිපාලනය, ඒ වගේම ටෙන්ඩර් කටයුතු පිළිබඳ ඒ වගේ අතිවිශේෂඥයෝ කරන්නේ. මොකද මේ අපරාධ ඇහෙන් දකින අපරාධ නෙවෙයි අල්ලස් වගේ. මේ අපරාධ ලේඛනත් එක්ක කරන්නේ. ලේඛන ගිණුම් ලේඛනය ගත්තොත් කිසි කෙනෙක්ට සජීවව පීවි හැට පේන්නේ නැහැ. මේක අස්සට ගිහිල්ලා බලන්න ඕනේ. සමහරට එක බටනයක් ප්‍රෙස් කරපු ගමන් නැනෝ තප්පරකින් කොටසින් එකට තමයි මේ සල්ලි වෙන account එකකට මාරුවෙලා. ඒ account එකේම සල්ලි යනවා වෙන තැනකට. සමහරට අන්තිමෙන් නවතින්න රට. මේ සඳහා අතිශය බුද්ධිමත් විශේෂඥ කොට්ටාසකට අවශ්‍යයි. පහුගිය කාලේ කිව්වනේ අපි හඬක් නැහැ කියලා සමහර තැන්වල. ඒ හඬක් නැතුනේ මොකද්ද දැන් අපි මේකට කරන්නේ? ඒ අධ්‍යයනයේදීලා අවශ්‍ය ස්ථීර සාරල අඩිතාලමක් මේ අවුරුද්ද වෙනකොට දාලා ඒකේ ප්‍රතිඵල ලබන අවුරුද්ද එන්නේ පරිවර්තන යුගයක්. මොනවද ගත පියවර? මම ඇවිල්ලා මාස දෙක තුනක් තිස්සේ ලොකු සටනක් කරා කළමනාකාර දෙපාර්තමේන්තුවත් සමග කරලා, විශේෂම බැටුප් සාසේවක කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සමග සාකච්ඡා කළා, විශේෂම කථානායකතුමත් ජනාධිපතිතුමාගේ ලේකතුමත් එක්ක සාකච්ඡා කරලා අනුමැතිය දීලා තියෙනවා විශේෂඥ විමර්ශකයෝ 200ක් බඳව ගන්න. ඒ සඳහා අවශ්‍ය ලේඛන දැන් මේ දවස්වල බැටුප් පාලන කොමිෂන් සභාවත් සමග ගනුදෙනු වෙනවා. තව මාසයක් දෙකක් ඇතුළත මේ බඳව ගැනීම වැඩිවිල්ල පටන් ගන්නවා. එතකොට අඩුම ගාන ඉස්සලා 50ක් බඳව ගත්තම ඒ নানা ප්‍රකාර ශේෂ්ත්‍රවල විශේෂඥයෝ අපිට ඉන්නවා. ඕන් පුහුණු කරන්න අපිට සිද්ධ වෙනවා අති දක්ෂ විශේෂඥයෝ 5-6 දිනක්වත් කොන්ත්‍රාත් පදනම යටතේ බඳව ගන්න. දිගටම අපිට තියාගන්න තරම් වත්කමක් නැහැ. නමුත් එහෙම බඳවගෙන තමයි අනාගතයේ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැන් හදාගෙන යන්නේ. හොඳයි, මේ ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා නීතිය පිළිබඳ විශාරදෙක්, ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්. එතුමා කියූ පරිදි අල්ලස් ගැනීමත් අල්ලස්
දීමත් හොඳ නැහැ. ඔබ මතක තියාගන්න ඔබ ඒ කාර්යයන් දෙකේ මේ දෙනවා නම් රට වෙනුවෙන් වහාම මේ නතර කරන්න. ඒ වගේම ඉදිරියේදී නීති තද වෙනවා විමර්ශකයෝ වැඩි වෙනවා. ඒ නිසා ඔබ මොන සොරකම කරත් මොන දූෂණය කරත් ඔබ අනිවාර්යයෙන්ම නීතියට හැරෙට හසු වෙනවා.